ඕරෑ මුලින්ම එකක් තේරුම් ගන්නනේ ගොඩක් කට්ටිය මේ එක්සත් ජාතික පක්ෂේ බෙදන්න උත්සාහ කරනවා. නමුත් මේක බෙදීමක් නෙමේ. අපි විශ්වාස කරන්නේ තරුණ නායකතුම මම මේක හදවතින්ම කියන්නේ. මට තාම මතකයි මම 93 මට අවුරුදු 15ක් විතර වෙන්න ඕනේ. එතකොට මම ඕලෙවලියද නැති කියන කාලේ තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා මම හැමදාම කියන්නේ නායකත්වයට පත් වුණේ. එතුමා හිතපු මොහොතක නෙමේ පක්ෂ නායකයා වුණේ. එතුමත් ඒ කියලා තියෙන බොහොම අමාරුවෙන් ගැට ගහගෙන මේ පක්ෂය දෙනවා. දැන් මගේ දුව එන අවුරුද්දේ ඕලෙව කරා. ඒතර යුගයන් කීයක්ද මම ඕලෙව කරත් ඊට පස්සේ මම බැහැලා ළමයි හම්බ වෙලා ළමයා ඕලෙව කරනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා තාම අපේ පක්ෂ නායකයා වෙයි. මම ඒකට ගරු කරනවා. එතුමා අමාරු කාලේ දෙන්න කෙනෙක් නැතිල එතුමා හදපු දරුවෙකුත් හිටියා. එතුමා 78 දේශපාලසෙන් හදපු දරුවෙක් තමයි සෙයිත් පිරිදස මහත්මයා. එතුමාට දෙන එක මෙතනදි ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද සමහර වෙලාවට අපි දරුවෝ හැටියට අපි දෙමව්පියෝ බලාගන්නවා. ඒ නිසා මෙතනදී විය යුත්තේ එක්සත් ජාතික පක්ෂයේ හැටියට දිනන්න පුළුවන් මිනිසුන්ගේ විසඳ මම සෛත් ප්‍රේමදාස මහත්මයා උදාර මතක ඇති ප්‍රශ්නයක් තිබුණා කාලයකදී අර ඡන්ද තිබුණා කරු ජයසූරිය සෛත් ප්‍රේමදාස මහත්මත් දයසිරි ජයසේකරත් එක පැත්තකින් ඉල්ලුවා රනිල් වික්‍රමසිංහ මහත්තයත් රවි කරුණානායකත් දයාගමිකත් එක පැත්තේ. මම එදත් මම ලොකුවට සද්ද දැම්මේ නැතුණාට මං එදා දයාසිරි ජයසේකරගේ පොලිං බූත් නියෝජිත හැටියට ඡන්දෙට ගියේ මං. එතකොට මං එතනදි ඡන්දේ ඕපන්ලි ගැහුවේ සජිත් ප්‍රේමදාස මහත්තයා. එයා ගියේ නියෝජන නායකයෙක්. එතකොට මං හැබැයි නායකයට ඡන්දේ ගැහුවේ රනිල් වික්‍රමසිංහ. මං ගහලා ඒක එළියට ඔප්පු පෙන්නලත් ගහලා ගැහුවේ එලිපිට ගැහුවේ. නැගලද දයාසිරිට ගැහුවේ ජාතික සංගීතයට. හැබැයි දින්නේ දයාගමගේ මහත්තයා. හැබැයි අපි එදායින් පස්සේ අපේ නායකත්වයක වැඩ කරගෙන ගියා. ඉතින් යම් කිසි මට්ටමකදී යම් කිසි කෙනෙක්ට ජනා ප්‍රසාදයක් තියෙනවා නම් එතනදී ඒක යටපත් කිරීම මම හිතනවා මේ වෙලාවේදී උචිත නෑ. මම දැක්ක සමහර අපේ පක්ෂ කට්ටිය නොයෙකුත් දේවල් කියනවා. අපිට විනය පරීක්ෂණයක් කරන්න කිසිම හේතුවක් නෑ. මොකද විනය පරීක්ෂණයක් කරන්න අපි පක්ෂ විරුද්ධව ගිහිලා නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඡන්ද විශාල ප්‍රමාණයක් මේ නැතිලා ඉන්නකොට අවසාන උපලත් සභා ඡන්දයේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඉල්ලීම අනුව තමයි පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා ගියේ. ඒ නිසා ඒකෙන් පස්සේ අපිට ආණ්ඩුවක් ගන්නත් පුළුවන්. ඒ නිසා මිනිසුන්ට අතීතය අමතක නම් ඒක මට කරන්න දෙයක් නැහැ. නමුත් මම විශ්වාස කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාත් ආරක්ෂා කරන්න නම් රනිල් වික්‍රමසිංහ මහත්තයාත් ඒ දේශපාලන වශයෙන් ඒ පිළිගැනීම පාක්ෂිකය පිළිතුලින් එන්න ඕන නම් එතකොට මේ ප්‍රසිද්ධ පුද්ගලයෙක්ට එහෙම නැත්තම් මිනිසු ඉල්ලන පුද්ගලයව දෙන්න ඕන. ඉතින් බදුල්ලේ මිනිසු ඉල්ලන්නේ සජිත්ත නම් මම සජිත්ත ඉස්සරහට ගෙනව නැත්තම් මට බදුල්ලට යන්න බෑ. ඉතින් ඒක තමයි යථාර්ථයේදී ඒක නොපිළගන්නව මිනිසු ඉන්නවා නම් වහල් වාදයට යන්න හදනවා නම් මම හිතනවා දේශපාලනය විනාශ වෙයි. ඉතින් අපිට අඩුම ගන්න අපේ පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා. අපේ පක්ෂය තුළ අපිට මේවා කතා කිරීමේ හැකියාවක් තියෙනවා. වෙන පක්ෂවල නම් එක්කෝ අයියා එක්කෝ මල්ලි එක්කෝ එනිසත්තම් පුතා එනකන් ඒ පවුලේ විතරයි. එකම පවුලක් ඇතුළේ අඩුම ගන්න අපි ප්‍රේමදාස පවුල ගේනවා, වික්‍රමසිංහ පවුල ආවා, ෆොන්සේකා මහත්තයාව, මෛත්‍රීපාල සිරිසේන මහත්තයාව ගේනවා. අපේ පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා. ඒ නිසා අපිට මේවා කතා කිරීමයි තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයේ තේරෙන්නේ නැති බහුබූතකාරයෝ තමයි කියන්නේ විනය පරීක්ෂණ කරනවා කියලා. ඉතින් ඒව ඒ විනය පරීක්ෂණ ජනතාවය ඒගොල්ලන්ට දෙයි දවසකදී. අපිට එක්සත් ජාතික පක්ෂයේ බෙදීමක් තියෙනවා. නෑ මම කියන්නේ බෙදීමක් නෙමෙයි. මෙතන තියෙන්නේ මං කිව්වේ අර සමහර විශේෂයෙන්ම මේක වෙන්නේ මාධ්‍ය තුලින් මේ බෙදීම කරන්නේ පක්ෂය තුළද ප්‍රශ්නයක් තියෙනවා කියලා පෙන්වන්න. හැබැයි අපි නම් විශ්වාස කරන්නේ මෙතන ප්‍රශ්නයක් පේන්නම නැහැ. එකම දේ අගමැතිතුමා මේ කල්මැරීම හොඳ නෑ කියන එකයි අපි කියන්නේ. මොකද ඡන්දෙට ලෑස්ති වෙන්න ඕනේ. ඡන්දයක් කරන්න මේ ලේසි ඡන්දයක් නෙමෙයි ජනාධිපතිවරණේ. ඒ වගේම අපේ අතින් උත් වෙච්ච ගොඩක් අඩුපාඩු තියෙන ඒවා අපි හදාගෙන හරි කැම්පේන් එකක් හරි පොලිසි එකක් ඉස්සරහට රට කරගෙන යන පිළිවෙතක්. එහෙම නැතුව මේ අර පවුල් පාලනයට විරුද්ධව මිනිස්සු අපිට දීපු ඡන්දය අපි හරියට ගරු කරාද? ඒකට අපි මොකද්ද අපේ අතින් වෙච්ච අඩුපාඩු ඒ සියලු දේ සකස ගන්න ඕන අවස්ථාවක් තියෙන්නේ. මේවට අපි ඉඳගෙන කල් ගන්න මේ යන තප්පරය මොහොතම අපිට හරි වටිනවා. ඉතින් අපි පරක්කුරණ එක ඒ තරම් හොඳ නැහැ.